දෙවන පරිච්ඡේදය අනිච්ඡානුපස්සනාව අනිච්ඡානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඤ්ඤම් පජහති අනිච්ඡානුපස්සනාව වඩන්නා නිච්ච සංඤ්ඤාව දුරු කරයි මේ වනාහි සත්තානුපස්සනාවන්හි පළමු වන අනුපස්සනාව හඳුන්වා දෙන මාත්‍රකා පාඨයයි මෙහි අනිච්ච හෙවත් අනිත්‍ය යන්නේහි තේරුම කුමක්දයි දැන් සලකා බලමු. නිත්‍ය නොවන සදාකාලික නොවන ඇතිව නැතිවන ෂය වෙන ගෙවෙන විපරිණාමයට පත්වන ස්වභාවය අනිත්‍යතාව හෙවත් අනිත්‍ය ලක්ෂණය ලෙස හඳුන්වනු ලැබේ. ඉපදීම අනිත්‍යතාවෙහි මූලය ජරාව එනම් දිරීම එහි මැදය බිඳීම එහි කෙළවරය මේ අනිත්‍ය ස්වභාවය සියලු සංස්කාර හෙවත් පංචස්කන්ධ ධර්මයන්ටම සාධාරණයි හේතු රසකගේ එකතුවෙන් උපදින නිසාම සංකත එනම් සංඛාර යන නම ලබන පංචස්කන්ධ ධර්මයෝ ඒ හේතුන්ගේ වෙනස් වීමෙන් අභාවයට යති. මෙය ස්වභාවික සංසිද්ධියකි. මෙහිදී අනිත්‍ය ඌදය හා අනිත්‍ය ලක්ෂණය එකිනෙකින් වෙන්කොට හඳුනා ගැනීම වැදගත්ය. සංස්කාරයෝ හෙවත් පංචස්කන්ධයෝම අනිත්‍යයෝය. ඒවාට ආවේනික වන නිත්‍ය නොවන වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි එනම් අනිච්ච ලක්ෂණයයි සංස්කාරයෝ සකීය අනිත්‍යභාවය තුමුම ප්‍රකට කරති භාවිත සිතක් ඇති නුවණැත්තෙකුට එදිනෙදා ජීවිතයේ සෑම අවස්ථාවක් තුලින්ම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකිය හැකිවනු ඇත අතුවක කුඩාවට හටගන්නා මල් කැකුලක් කෙමෙන් වැඩි විකසිත සුවඳවත් පැහැපත් මලක් බවට පත්වේ. ඒ මල කෙමෙන් මෝරා ජරාවට පත්වී නටුවෙන් ගිලිහි බිම වැටි කුණු වෙයි. අපේ ඉඳුරන් හට නිරතුරු අරමුණු වන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යතාව විදහා දැක්වෙන මෙබඳු දේ නොවේද? බාහිර ලෝකයේහි පමණක් නොව අපේම පංචස්කන්ධය තුල අනිත්‍යතාව ක්‍රියාත්මක වන හැටි නුවණින් විමසා බැලුවොත් අපටම පෙනී යනු ඇත. ඇසට නොපෙනෙන තරම් කුඩා කලල බීජයක් ලෙස මව කුස තුල ප්‍රථමයෙන්ම ජනිත වූ ඔබේ ශරීරය මේ මොහොත වන විට කතරම් නම් විපරිණාමයට ගොදුරු වී තිබේද? එසේම මොහොතකට පෙර ඔබ සිදු කළ ක්‍රියාව දැන් නිරුද්ධ වී ගොස්ය. ක්ෂණයකට පෙර ඔබට පහළ වූ සිත් දැන් අහෝසි වී ඇත. එහෙයින් අනිත්‍යතාව යනු අපේ ජීවිතය හා එකට බැඳුණු අපේ පංචස්කන්ධයෙන් වෙන් කළ නොහැකි ස්වභාවයකි. මේ ඇත්ත තේරුම් නොගත් අඥාන පෘථග්ජනයා තම පංචස්කන්ධයත් බාහිර ස්කන්ධයත් නිත්‍ය වශයෙන් ගනි. ඒ අනුව ඔහුගේ සිතුවිලිද වචනද කායික ක්‍රියාද වැරදි සහගත වෙයි. එමගින් හෙතෙම සසර දුකට වැටෙයි. නියම සැපයෙන් ඈත් වෙයි. අනිත්‍යයි අනිත්‍යයි යනුවෙන් සංස්කාර හැම දෙසින්ම මුරගා කීවත් සංසාරයේ දීර්ඝ කාලයක් තුල පුරුදු කිරීමෙන් සිතෙහි මුල් බැසගත් සංස්කාර නිත්‍ය යන හැඟීම එනම් නිච්ච සංඥාව දුරු කිරීම පහසු නොවන්නේය. අනිත්‍යතාව ගැන කෙතරම් ඇසුවත් කෙතරම් කියෙව්වත් කෙතරම් සිතුවත්
එපමණකින්ම නිත්‍ය සංඥාව පහවි අනිත්‍ය සංඥාව එනම් සංස්කාරයෝ අනිත්‍යයෝ යන හැඟීම හැඳිනීම සිතෙහි තහවුරු නොවේ. ඒ සඳහා විශේෂ උත්සාහයක් යොදා සිත තැන්පත් කරගෙන විදර්ශනා භාවනාව මගින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතු වන්නේය. විදර්ශනා භාවනා මානසිකාරයේක යෙදෙන විට තමාගත් කර්මස්ථානයේහි නැවත නැවත දර්ශනය යොදාලීමට අනුපස්සනායයි කියනු ලැබේ. මේ දර්ශනය නම් සතියත් නුවණත් යොදා බැලීමයි. එයට සති සම්පජඤ්ඤ යෙදීම හා මෙනෙහි කිරීම යන වචනද වායිතා කරයි. අනිත්‍ය වූ පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය ස්වභාවය එනම් අනිච්ච ලක්ෂණය නැවත නැවත විදසුන් නුවණින් සලකා බැලීම අනිච්චානුපස්සනාවයි. හෙවත් අනිත්‍යානු දර්ශනයයි. එමගින් නිච්ච සංඥාව දුරු වී අනිච්ච සංඥාව මතුවනු ඇත. අනිච්චානුපස්සනාව සාර්ථක කර ගැනීම සඳහා පිළිපැදිය යුතු උසස් වැඩපිළිවෙළක් තිබේ. විදර්ශනා මාර්ගයේ පූර්ව කෘත්‍ය හා දැනගැනීමේ අවස්ථාව එනම් ඥාත පරිඥාව පිළිබඳව දැන් නැවත අවධානය යොමු කරන්න. සුපිරිසුදු සීලයක පිහිටි යෝගාවචරයා තම සන්තානගත පංච නීවරණ යටපත් කරමින් චිත්ත සමාධිය උපදවා ගනි. ඉක්බිති සමාධිමත් සිතෙන් නාම රූප සංස්කාරයන් ඒවාට ආවේනික වූ ලක්ෂණයෙන් එනම් පච්චත්ත ලක්කන මාර්ගයෙන් වෙන්කොට ප්‍රත්‍යක්ෂ කරයි. නැවත නාම රූපයන්ගේ හේතු ප්‍රත්‍යන්ද අවබෝධ කරගනි. මුළු පංචස්කන්ධයම හුදු හේතුඵල ධර්මතාවයක පැවැත්මක් පමණක් බව භාවනාමය ඥානයෙන් දකි. තව දුරටත් සති සම්පජඤ්ඤ එනම් සිහිනුවන තියුණු වන විට මෙතෙක් එක් කොටසක් වශයෙන් සිතා සිටියා වූ රූප කොටසක එකකට පසු තව එකක් වශයෙන් බොහෝ කොටස් තිබෙන බව වටහා ගනි. ඒ කොටස් අරමුණු කරගෙන පහළවන නාම ධර්ම කොටස්වල වෙනස් වීමද තේරුම් ගනි. ඒ තුලින් ඇතිවීමත් එනම් උදය, නැතිවීමත් එනම් වැය මතුවන අන්දම අත්දකිමින් යෝගාවචරයා අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරයි. මේ වඩාත් පැහැදිලි කර ගැනීමට නිදසුනක් ගනිමු. සමාධිමත් සිතින් ආනාපාන සති භාවනාව කරගෙන යන යෝගාවචරයා නාසික අග හෝ උඩුතුලෙහි හෝ හැපෙන ආන අපාන එනම් ඇතුළු වන හා පිටවන හුස්ම දෙකට හිත යොදයි. මුලදී ඔහුට මෙය දැනෙන්නේ එක් ආශ්වාසයකුත් එක් ප්‍රාශ්වාසයකුත් වශයෙනි. පසුව සති සමාධි දියුණුවට පත් කර ගනිමින් එනම් සබ්බකාය පටිසංවේදී ක්‍රමය 790 සියලු ආශ්වාසකයත් සියලු ප්‍රාශ්වාසකයත් පිළිබඳ මුල මැද අග යන කොටස් දැනෙන පිළිවෙලට මනසිකාරය පවත්වයි. මේ අවස්ථාවේදී ආශ්වාස ප්‍රාශ්වාස කොටස් දෙකෙහිම අන්තර ભેදය එනම් අතර ඇති බෙදීම් ප්‍රකට කරගනි. මේ එකක් එකක් තුල තව තවත් කොටස් සම්තතියක් එනම් පෙරපසු සම්බන්ධයෙන් යුත් පරම්පරාවක් පෙළක් වශයෙන් පවතින බව දැනගනි. ඒ සමගම
ඒවායේ ඇතිවීමත් නැතිවීමත් දකි. මෙනෙහි කරන සිතද ඇතිවෙමින් නැතිවෙමින් පවතින අයුරු පසුව පැහැදිලි වනු ඇත. මෙසේ අනිච්ච ලක්ෂණය ප්‍රකට වනු ඇත. අනිත්‍ය ලක්ෂණය නොමැටෙන්නේ සන්තති ගණයෙන් වැසී තිබීම නිසාය. පෙරපසු වශයෙන් එනම් සන්තතියක් ලෙසින් ලැබෙන නාම රූප කොටස් එකටම සම්බන්ධ කර එකක්මසේ සිතින් සලකනු ලැබීම සන්තති ගණයයි. එවිට නාම රූප දිගටම පවතින ආකාරයක් මිස ඒවා ඇතිවෙමින් නැතිවෙමින් සන්තතියක් වශයෙන් පවතින අන්දම නොපෙනේ. මේ සන්තති ගණයේ බිඳ වැටීමට නම් නාම රූප කොටස්වල ඇතිවීම නැතිවීම වෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඒ සඳහා නාම රූපයන්ගේ ප්‍රත්‍ය පරිග්‍රහය එනම් ප්‍රත්‍ය පිළිබඳව විදසුන් නුවණින් සැලකීම මොහු කුරා ගිය කල අරමුණු වන නාම රූප කොටස්වල පැවැත්ම මුල මැද අග වශයෙන් සැලකිල්ලෙන් මෙනෙහි කළ යුතුය. එවිට ඒ එක් එක් කොටසක උදේ වැය දෙක ප්‍රකට වීමෙන් සන්තති ගණය බිඳී අනිච්ච ලක්ෂණය අවබෝධ වනු ඇත. සංස්කාරයන්ගේ අනිත්‍යතාව මතුකොට තේරුම් ගැනීමට උපකාර වන මේ කරුණු සතර ගැනද සලකා බලන්න. 1. ඉපදීම් වශයෙන් නිරුද්ධ වීම වශයෙන්ුත් පැවතීම. 2. තිබෙන සැටියට නොතිබී වෙනස් වීම. 3. ෂණිකතාව හෙවත් తాවකාලික භාවය. 4. නিত্য ස්වභාවය ප්‍රතික්ෂේප කරගෙන සිටීම. එනම් නিত্য භාවයක් නොවීම. විදර්ශනා වේදී ස්වභාවික අන්දමින් අනිච්ච ලක්ෂණය මතුවීමට ඉඩ සැලසීම නුවණට හුරුය. ඒ සඳහා පළමුව පච්චය පරිග්ගහ ඥානය හොඳින් වැඩිවීමට ඉඩ දිය යුතුය. මෙවිට කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වී යෝගාවචරයාගේ සිතෙහි මම යන සංඥාව තුනී වනු ඇත. හුදෙක් හේතුඵල ධර්ම සමූහයක් පවතිනවා විනා මම යන සංඥාව තුනී වනු ඇත. හුදෙක් හේතුඵල ධර්ම සමූහයක් පවතිනවා විනා මම යනුවෙන් ග්‍රහණය කළ හැකි ස්ථිරසාර පුද්ගලයෙකු තම පංචස්කන්ධය තුල හෝ ඉන් පිටත හෝ නැති බව ඔහුට වැටහෙයි. ඉනික් පිටිව පංචස්කන්ධයෙන් අනිත්‍ය වශයෙන් භාවනාමය ඥානය පහළ වෙයි. එවිට ස්කන්ධයන්ගේ අනිත්‍යතාව කම්පාවකින් තොරව මධ්‍යස්ථව පිළිගැනීමට ඔහුට හැකි වෙයි. ඉදින් පච්චය පරිග්‍රහය අසම්පූර්ණ වීම හේතුවෙන් මම හැඟීම ඉතිරිව තිබියදී අනිච්ච ලක්ෂණය පහළ වූහොත් මම නැති වෙනවා යැයි ඔහු තුල මහත් බියක් හට ගැනීමට ඉඩ තිබේ. භාවනාව අතහැර දැමීමට උවද ඔහු පෙළඹෙනු ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බ්‍රහ්ම දණ්ඩය පනවා හික්මවන ලද චන්න තෙරණුව පච්චය පරිග්‍රහය නොකොට පංචස්කන්ධයෙන් අනිත්‍ය අනාත්ම වශයෙන් විදර්ශනා කළහ. එවිට තමා එනම් ආත්මය ප්‍රපාතේක පතිත වන්නාක් මෙන් හැඟී මගේ ආත්මයට කුමක් වීද විනාශ වන්නෙමි බියපත් වූහ. එසේම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනු අසා දීර්ඝායුෂ ඇති දෙවියෝ අපි අනිත්‍යව මූලු යැයි සිංහනාදය ඇසූ මුවන් මෙන් බියෙන් තැතිගත්හ. එබැවින් භාවනාව ආරම්භයේදීම
අනිත්‍ය ලක්ෂණය මතු කර ගැනීමට සිත යෙදීම සුදුසු නොවේ. භාවනාව තුලින්ම මතු වූ පංචස්කන්ධයන්ගේ අනිත්‍යතාව පිළිබඳ නැවත නැවත සිහිනුවන යෙදීම අනිච්චානුපස්සනාවයි. අනිත්‍ය සංඥාව හොඳින් සිතට කාවදෙන තෙක් අනිච්චානුපස්සනාව දියුණු වීමට ඉඩ දිය යුතුය. බොහෝ විට අනිච්චානුපස්සනාවේ ආරම්භක අවස්ථාවේදී යෝගාවචරයා හට ප්‍රකටව දැනෙන්නේ තම මූල කර්මස්ථානය එනම් ආනාපානය, උදරයේ චලනය ආදිය හා සම්බන්ධ ඒ ඒ රූප කොටස් රාශී වශයෙන් ගෙවි ගෙවි යන ආකාරයයි. ඉන්පසු නාම කොටස්වල අනිත්‍යතාවයේද ඒ අයුරින්ම පැහැදිලි වී පංචස්කන්ධයේම අනිත්‍ය බව දල වශයෙන් දකි. තම අභ්‍යන්තර ස්කන්ධවලින් බාහිර ස්කන්ධයන්ද අනිත්‍ය බව ඒ අනුව මෙනෙහි කරයි. වර්තමාන අනිත්‍යතාව අනුව සැලකීමේදී අන්වය එනම් අනුමාන ඥාන වශයෙන් අතීත සංස්කාරයන්ද අනාගත සංස්කාරයන්ද අනිත්‍යයයි වැටහෙනු ඇත. මෙසේ විවිධ සමූහ කලාප වශයෙන් හකුළුවමින් නාම රූපයන්ගේ අනිත්‍යතාව සැකෙවින් තීරණය කිරීමේදී සම්මස්සන ඥාණය බලවත් වෙනු ඇත. සති සම්පජඤ්ඤ තවත් දියුණු වන විට වර්තමාන වශයෙන් ලැබෙන අරමුණුම ඇතිවෙමින් නැතිවෙමින් පවතින අන්දම පැහැදිලිව මෙනෙහි වෙමින් අනිච්ච ලක්ෂණය හොඳින් වැටහෙනු ඇත. ඒ ඒ ස්කන්ධයන් ඇතිවීමට හේතුද නැතිවීමට හේතුද ප්‍රකට වනු ඇත. මෙය තරුණ උදයබ්බේ ඥාන අවස්ථාවයි. මෙවිට පහළවන විදර්ශනා උපක්ලේශයනට මුලා වී ඒවා ආස්වාදනය කරන්නට වුවහොත් අනිච්චානුපස්සනා බලය හීන වී භාවනාව කඩාකප්පල් වීමටද ඉඩ තිබේ. උපක්ලේශ ධර්මයන් පිළිබඳවද අනිත්‍ය සංඥාව උපදවා ගන්නා දක්ෂ යෝගාවචරයා මේ කපොල්ල ඉක්මවීමට සමත් වේ. ඉදින් උපක්ලේශයනට යටපත්ව අනිච්චානුපස්සනාව දුබල වී නම් නැවත එය සවිමත් කර ගැනීමට සිදුවනු ඇත. ඉන්පසු අනිත්‍ය ලක්ෂණය අතිශයින් පිරිසිදුව දකිමින් බලව උදයබ්බය ඥාණයට පිවිසෙනු ඇත. වැඩිදුරටත් අනිච්චානුපස්සනාව දියුණු වීමෙන් නාම රූපයන්ගේ ඇතිවීම ඉක්මවා ගොස් නැතිවීම හෙවත් භංගයම අරමුණු වන්නේය. මෙමගින් පහළවන භංගානුපස්සනා ඥාණය වනාහි අනිච්චානුපස්සනාවේ ප්‍රබල ප්‍රතිඵලයකි. ඉනික් පිටිවද අනිච්චානුපස්සනාව විවිධ මුහුණුවරින් මතුවෙමින් විදර්ශනා ඥාන ප්‍රඥාත්‍ය ඉදිරියට ගෙන යාමට මහෝපකාරී වනු ඇත. විදර්ශනාව මුදුන්පත් වන මොහොතේදී ඇතැම් විට අනිච්චානුපස්සනාව විමෝක්ෂ මුඛයක් වෙමින් අනිමිත්ත විමෝක්ඛයෙන් නිර්වාණය අරමුණු කිරීමටද ඉවහල් විය හැකිය. මෙසේ අනිච්චානුපස්සනාව විදර්ශනා මාර්ගයේ පුරා පැතිර සිටින ප්‍රධානතම අනුපස්සනාවක් වන්නේය. එබැවින් අනෙක් අනුපස්සනා ගැන ඉදිරියේදී කෙරෙන විස්තරයේදී වරින් වර අනිච්චානුපස්සනාවේ නොඑක් ආකාර මතුවෙනු ඇත. අපේ මාතෘකා පාඨයේහි භාවෙන්තු එනම් වඩන්නා යන පදයෙන් අනුපස්සනාව දියුණු කර ගැනීමට උපයෝගී වන ප්‍රතිපත්ති මාර්ගය පෙන්눔 කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු රාශියක් දැනටමත් කියවී ඇති නිසා පොදුවේ සියලු අනුපස්සනාවන් මුදුන්පත් කර ගැනීමට හේතු වන කරුණු හතරක් පමණක් මෙහිදී දක්වන්නෙමු. ඒවා මෙසේය. 1. භාවනා අරමුණ පිහිට කරගෙන සිතෙහි ජනිත සද්දා, පඤ්ඤා සහ විරිය සමාධි යන ඉන්ද්‍රිය ධර්ම යුගලයන් එකින් එක අඩු වැඩි නොවි පැවැත්ම. 2. ශ්‍රද්ධා, ප්‍රඥා, වීරිය, සමාධි, ස්මෘති යන ඉන්ද්‍රිය ධර්ම පසම එකතරමට මුහු කුරා ගොස් එකම කෘත්‍යයට යොමු වීම. 3. එයට එනම් භාවනා කාර්යයට ප්‍රමාණවත් තරමින් අඩු වැඩි නොවි වීරය පැවැත්වීම. 4. ආසේවණයෙන් එනම් නැවත නැවත යෙදීමෙන් ශක්තිමත් වීම. තවද භාවනා මානසිකාරයක යෙදීමෙන් ලැබෙන ලබාගත හැකිවන යහපත් ප්‍රතිඵලද බොහෝය. එසේම ඒවා උදාරය, ශාන්තය. මේ උදාර වූද ශාන්ත වූද ප්‍රතිඵලයන් අත්පත් කර ගැනීමට නම් අකණ්ඩව යෙදෙන බලවත් සිතකින් හා බලවත් ලෙස යෙදෙන ලද ඡන්දයකින් එහි යෙදිය යුතුය. පජහති එනම් දුරු කරයි පදයෙන් අනුපස්සනාව වැඩිමෙන් ලැබෙන ප්‍රයෝජනය කියවේ. එනම් අනුරූප කෙලෙස් තදංග වශයෙන් දුරු වීමයි. විදර්ශනා වේදී සිදුවන ක්ලේශයන්ගේ මේ තදංග ප්‍රහාණය හිරු උදාවත් සමගම අඳුර දුරු වීම හා සමානය. අනුපස්සනා බලය හීන වූ විටක හිරු බැස ගිය කල නැවත අඳුර එළඹෙන්නාසේ යලිත් මේ කෙලෙස් මතුවීමට ඉඩ තිබේ. ඉදින් විදර්ශනාව මුදුන්පත් කරගෙන ලෝකෝත්තර මාර්ග ඥානයන් ඉපදවීමට සමත් වී නම් ඒ ඒ මාර්ග ඥානයෙන් ප්‍රහාණය වන කෙලෙස් නැවත නූපදිනු ඇත. අනිච්චානුපස්සනාවෙන් දුරවන කෙලෙසේ නම් නිච්ච සංඥාවයි. එනම් නිත්‍ය සංඥාවයි. එනම් සංස්කාරයෝ නිත්‍යහ සදාකාලිකයහ යන වැරණි හැඳිනීමයි. සංස්කාරයන්ගේ ඇතිතතු නොදැනීමේ මුලාව නිසා හටගන්නා මේ සංඥා විපල්ලාසය එනම් වැරදි ලෙස හඳුනා ගැනීම නැවත නැවත ඇතිවීමෙන් වඩාත් ප්‍රබල වී චිත්ත විපල්ලාසයක් බවට පෙරළෙයි. චිත්ත විපල්ලාසය තවදුරටත් මේරීමෙන් දිට්ඨි විපල්ලාසයක් එනම් මිත්‍යා දෘෂ්ටියක් වී සංස්කාර නිත්‍ය යන වැරදි මතය සිතෙහි දැඩි ලෙස මුල් බැසගන්නේ එය දුරු කිරීමට අසීරු බවට පත්කර වමිනි. ආරම්භයක් නොදකිය හැකි අතීත සංස්කාරය තුල මේ නිච්ච සංඥාව කතරම් වාර ගණනක් අප තුල පහළ වී තිබේද? එමගින් අප සිත්හි ඇටුවන් බැසගත් නිච්ච දිට්ඨි විපල්ලාසය කතරම් නම් ශක්තිමත් වී ඇද්ද? ඇතැම් විට සංස්කාරයන්ගේ අනිත්‍යතාව දැක දැකත් ඊට ප්‍රතිවිරුද්ධව ලැබිය හැකි පැති අනුව සිතුවිලි පහළ කරගනිමින් නිත්‍ය සංඥාම තහවුරු කර ගැනීමට අපට බොහෝ පහසු කාර්යයක් වී තිබෙන්නේ මේ නිසාය. අපේ කිට්ටුම හිතවතෙකු මිය ගිය විට බලවත් ශෝකයට පත්වෙමු. සියලු සංස්කාරයෝ අනිත්‍යෝය යන බණපදය එවිට අපට හැම පැත්තෙම අසන්නට දකින්නට ලැබෙයි. ඒ පරම සත්‍ය අවබෝධ කර ගැනීමට කදිම අවස්ථාවක් එළඹ තිබුණත් ඒ ගැන හිත යොමු කිරීමට හෝ අපට නොහැකි වන්නේ අපේ හිත්වල රජ කෙරෙන නිච්ච දිට්ඨියේ බලවත්කම නිසා නොවේද?
ටික කලකින් ශෝකය තුනී වීමත් සමගම අප නැවත පුරුදු ජීවන ක්‍රමයටම බසින්නේ නිත්‍ය දෘෂ්ටිය යලි තහවුරු කරගෙනය. සමාධිමත් සිතින් අනිච්චානුපස්සනාව වඩන යෝගාවචරයාගේ සිතෙහි නිච්ච සංඥාව පහළ වීමට ඉඩක් නැත. සංස්කාරයන්ගේ නිත්‍යභාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින නිසාය. එබැවින් චිත්ත විපල්ලාස හෝ දිට්ඨි විපල්ලාස හෝ ඇතිවීමටද ඉඩ ඇහිරෙයි. එසේම එතෙක් සිතෙහි පැලපදියම්ව තිබූ නිත්‍ය හැඟීම, සිතීම, මතය කෙමෙන් දිරා යනු ඔහුට දැනේ. අනිච්චානුපස්සනාව නැවත නැවත වැඩීමෙන් ප්‍රබල වූ කල නিত্য සංඥාව මුළුමනින්ම යටපත්ව අනිච්ච සංඥාව සිතෙහි බලපවත්වනු ඇත. තමාගේ පංචස්කන්ධය ඇතුළු තුන් ලෝකේහි සියලුම සංස්කාරයන් නිරන්තරයෙන් වෙනස් වෙමින් බිඳෙමින් පවතින ආයුරු යෝගාවචරයා අවබෝධ කරගනු ඇත. මෙසේ අනිත්‍ය වූ පංචස්කන්ධය පිළිබඳව ඇති අනිත්‍ය ලක්ෂණය මතු කරමින් නැවත නැවත නුවණින් සලකමින් අනිච්චානුපස්සනාව වඩන්නා වූ යෝගාවචරයා පංචස්කන්ධය නිත්‍ය සදාකාලිකය යන වැරදි හැඳිනීම චිත්තය දෘෂ්ටිය දුරු කරයි. මහණෙනි, අනුසස් සයක් මනාව දක්නා වූ භික්ෂුව විසින් සීමා කිරීමකින් තොරව සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව සිත්හි එළවා ගැනීමට ඇතිකර ගැනීමට සුදුසු වේමැයි කවර සයක්ද යත්? 1. හැම සංස්කාරයෝද නොනැවති බිඳෙන සුළුසෙයින් මට වැටහෙන්නාහුය. 2. හැම කාම රූප අරූප සංඛ්‍යාත ත්‍රි ධාතුක ලෝකේ හිදු මාගේ සිත නොඇලෙන්නේය. 3. හැම ත්‍රි ධාතුක ලෝකේ නුදු මගේ සිත නැගී සිටින්නේය. 4. මගේ සිත නිවනට නැඹුරු වීමද වන්නේය. 5. මාගේ සංයෝජනයෝද ප්‍රහාණිය යන්නාහ. 6. පරම වූ ශ්‍රමණ භාවයෙන් එනම් ආර්ය මාර්ගයෙන්ද යුක්ත වන්නෙමි.